සයින්ස් ටීවී සයින්ස් ටීවී කිව්වහම අපිට මේ රටට මේ විද්‍යාත්මක දේවල් පැහැදිලි කළ දෙන්න අපේ දුවදරුවන්ගේ දැනුම සංවර්ධනය කරන්න ඒ වගේම අනිකුත් ශාස්ත්‍රවල ඉන්න අයගේ අතර මතවාද ඇති කරලා ඒ මතවාද තුලින් නව නිර්මාණයන් බිහි කරගන්න නව මතවාදයන් පරේක්ෂණ ලක්යුතු කාර්යයන් සම්බන්ධව දායකත්වයක් ලබා දෙමින් ආරම්භ කරන ලද මේ නාලිකාව සම්බන්ධව ඇත්තටම අපිට සතුටු වෙන්න පුළුවන් ශ්‍රී ලංකාවට මෙවැනි දෙයක් දායාද කිරීම සම්බන්ධයෙන් මම අහලා තියෙන විදිහට ලංකාවේ එකම සහ පළමු විද්‍යා නාලිකාවක් විදිහට මේ විද්‍යාත්මක දේවල් අපි භාවිත තලයට ගෙනහැල්ලා කොහොමද මේවා ග්‍රහණය කර ගැනීම කියන කාරණයට ඔබ ආයතනයේ ලබා දෙන දායකත්වයෙන් සම්බන්ධයෙන් මොකද අපි අතීතයේ ඉඳලා අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා හිටියේ විදේශ රටවල් වල තියෙන නාලිකා බලමින් ඒ වගේ තියෙන දේවල් ගැන අපි තොරතුරු අධ්‍යයනය කරමින් ඇයි අපිට මෙහෙම රටක් විදියට මෙවැනි දෙයක් නැත්තේ මෙවැනි ගවේෂණාත්මකව මේ යම් යම් සිදුවීම් සම්බන්ධව පැහැදිලි කර ගැනීමට අපහසුතාවයන් පැහැදිලි කර ගැනීමට අපිට දායකත්වයක් දෙන නිර්මාණශීලී ආයතනයක් අපි ළඟ නැත්තේ කියලා. ඉතින් අද දවසේ සයන්ස් ටීවී මේ නාලිකාව මේ ශ්‍රී ලංකීය ජනතාවට මේ කරන සේවාව මම හිතන්නේ ඉතාම විශිෂ්ටයි. මම පෞද්ගලිකව දන්නවා ගොඩක් වෙලාවට මාධ්‍ය ආයතනත් එක්ක ගනුදෙනු කරන නිලධාරියෙක් විදියට කොතරම් අමාරු කාර්යයක්ද කියලා මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ශ්‍රමයක් කාලයක් වගේම මුදලක් වැය කරන්න ඕනද මේ තොරතුරු හොයාගෙන යන්න ඒ තොරතුරු ජනතාවට පැහැදිලි කරන්න නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්න. ඉතින් මෙන්න මේ සියල්ලත් එක්කම බලනකොට අද දවසේ සයන්ස් ටීවී ඉටු කරන කාර්යය අපේ රටට අත්‍යවශ්‍යම වූ ඒ වගේම තව චිරාත් කාලයක් මේ විදියටම ඉතාම නිර්මාණාත්මකව ක්‍රියාකාරකම් ඉටු කරමින් යන්න අත්‍යවශ්‍යම වූ ආයතනයක්. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ සයන්ස් ටීවී නාලිකාවෙන්න සියලුම දෙනාට ඒ මාධ්‍යවේදී හිතවතුන්ට ඒ වගේම එහි පාලන අධිකාරිය සහ අනිකුත් ආයතන පවත්වාගෙන යාමට කටයුතු කරන කළමනාකාරීත්වයට රට තුළ තිබෙන මේ බාධක තත්ත්වයන් මැදියේ වුවත් මෙවැනි අර්ථාන්විතව යමක් ග්‍රහණය කර ගැනීමට විශේෂයෙන් අපේ දුවදරුවන්ට ඒ වගේම අනිකුත් පර්යේෂකයන්ට විද්‍යාඥයන්ට විද්‍යාර්ථීන්ට මේ අවස්ථාව උදා කරලා දීම සම්බන්ධයෙන්